Mitravuruni, Ubalata Ahenuati, Ubala Dakinuati, Ada Bankolot Rate, Bankolot Sri Lankawe, Koi Taram Deshapalana Sanskruti, Pirihilada Tiyenawa, Bankolot Rataka, Aanduwa Mantre Wage, Japakaranakota, Sallina, Sallina, Sallina Kiyala, Pasal Dudaruan Wenuwen, Bas Rate Parityaga Kirimat, Me Bankolot Rate, E Parityage Vivechanayata Lakwena Yugaya. Mata Matakai Janadhipathiwarane computer dahaskanan shalawala raskarala samaja madhya haraha mata mada gehuwa kiyana karana deeta ara thiyenone eka eka symbols social media wala e sinaha wena muhunu me yanadi washen apiwa samachchalayata lak kara e de mata siddha wenawa me bas ratha vyapruthiyata mata nan hita ganna ba me rate jeevath wena mona manussayada bankolot rataka salli nathi aanduwak thiyena mohotaka vipakshaya me wage wedasatahanak karanakota ane ara computer dahas ganan dala minisunta padigewala samaja madhya wala mawa samachchalayata lak karana oya viplavakari haadeyo tika ai deyene e salli tika ekkahu karala me morowaka vidyalayata setak salasanne aduma gane computer tika karandenna mama poddak hoyala baluwa ai mechchara me prabhu samajawadi mama kiyanne egalonta vvip viplavakareyo mokada ratata viplavaya janatawata viplavaya Tamanta very very important salakil. I egolo andinne Wrangler, Paco Rabanne, branded andu andinne. Eva andanda nirdana panthiye gana kaiwaru gahan. Mang kiyannam ai me haadeyo me morawaka paasala athulu paasal walata basrata parityaga karanakota mada gahanne. Menna meka hondata ahaganna. Mama ahuwa viduhalpati thumagen 2007 2013 onnoy kaalawak pawun on waladi basrata aramudala ඔබ එකතු කරලා තිබෙනවා මං හැම කොච්චරක් සල්ලි දිනවද අර මුදලේ ලක්ෂ 33ක් තිබෙනවා කියුවා ඊට පස්සේ මම ඇහුවා මේ 2022 වසරේ දරුවන්ගේ අධ්‍යාපනික සහ බාහිර කටයුතු සඳහා කොපමණ මුදලක් දෙමව්පියන්ගේ සල්ලි එකතු කරලා වැය කරලා තියෙනවද කියලා පුදුමයි කියන්න 2022 අවුරුද්දට ඒ කියන්නේ ගියා අවුරුද්දට අම්මලා තාත්තලාගෙන් ලක්ෂ 47ක් එකතු කරලා තියෙනවා මෙන්න වාර්තාව විදුහල්පතිතුමාගේ තක්ෂණ සහිතව එතකොට මිත්‍රවරුනි ඇයි මේ මඩ ගහන්නේ ඇයි මේ විවේචනය කරන්නේ මේ අවුරුද්දේ අපි ලක්ෂ 50ක් වැය කරලා ලබා දුන්නු බස් රටේ නිසා දෙමව්පියන්ට ලක්ෂ 47ක් ඉතුරු වෙනවා බස් අරමුදලේ ලක්ෂ 33ක් ඉතුරු වෙනවා ඔක්කොම ලක්ෂ 80ක් ඉතුරු වෙනවා මෙන්න ගහන්න හේතුව කුහකකම ඊර්ෂ්‍යාව වැඩ බැරිකම මහ ලොකුවට කතා කරනවා මේ විප්ලවකාරයෝ රට හදනවයි කියලා මම එකක් තමුන්නාසලට කියන්නම් මේ රටට තියෙන එකම විකල්පය එකම විසඳුම පළාත් 9ම දිස්ත්‍රික්ක 25ම ප්‍රාලේ උප ප්‍රාලේ බල ප්‍රදේශ 341 ග්‍රාම සේවාව සම් 14022 කුඩාගම් 51000 ම ජීවත් වෙන ලක්ෂ 220ක් වූ ජනතාවට වෙන විකල්පයක් නැහැ සමගි ජන බලවේගය තමයි එකම විකල්පය ඒක තමයි ඇත්ත කතාව දැන් මිත්‍රවරුනි ලක්ෂ 80ක් සම්පත් මේ බස් රථ ප්‍රධානී නිසා මේ දෙනියායේ ජනතාවට ඉතුරු වුණා මේ පාසලට ඉතුරු වුණා මං ඇහුවා විදුහල්පතිතුමාගෙන් මොකක්ද අර ලක්ෂ 33න් කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා බස් රථේ නඩත්තු කරන්නට කටයුතු කරනවායි කිව්වා මං කිව්වා එහෙම හිතනවා නම් ඒ මුදල ස්ථිර තැන්පතුවක දමලා ඒ ප්‍රාග්ධනයට අත තියන්නේ නැතුව ලැබෙන පොලි ආදායම පාවිච්චි කරන්නයි කිව්වා හැබැයි ඊට පස්සේ මට හිතුණා තවත් යෝජනාවක් කරන්න නිකන් යෝජනාවක් විතරයි ඒක කෙරුණත් නැති වුණත් මම පොරොන්දු වෙනවා මගේ රජයක් යටදී මම ඒක කරනවා හැකියාවක් තියෙනවා නම් අර ලක්ෂ 33 පාවිච්චි කරලා මමත් උදව් කරන්නම් අංග සම්පූර්ණ ඉංග්‍රීසි භාෂා විද්‍යාගාරයක් මේ පාසලේ ස්ථාපනය කරා ඒක කෙරුණත් නොකෙරුණත් ඒ තීන්දුව తీරන ගැනීමේ අයිතිය ඔබතුමාලට තියෙන්නේ මට ඇඟිලි ගහන්න බෑ සමගි ජන බලවේග රජයක් තුල මේ රටේ පාසල් රජයේ පාසල් 10155 ඉංග්‍රීසි භාෂා විද්‍යාගාර ස්ථාපනය කරලා interactive english learning ඒ අලුත් ක්‍රමවේදය තුල මේ රටේ 43 ලක්ෂක් පාසල් දූදරුවන්ගේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ඉහළටම ගෙනීමේ ප්‍රයත්නය මම පුද්ගලිකවම බාර ගන්නවයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. හිතාදර මිත්‍රවරුනි, ඔබතුමාලා අහලා තියෙනවා BBC කියලා ලෝක ප්‍රකට මාධ්‍ය නාලිකාවක් තියෙනවා. BBC එකේ වාර්තාකරුවන් කණ්ඩායමක් ලංකාවට ඇවිල්ලා සමීක්ෂණයක් කරලා තියෙනවා. එක නිවසකට ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා ඒ නිවසේ අම්මත් එක්ක කතා කරලා තියෙනවා. අම්මගේ නම ප්‍රියන්තික. දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. මල්කි කියන දරුවා ඇතුළු
duala dennai putala dennai den e vaartha karuan me paula hamunu davase daruan pas denage eda davase paasal yana avasthawa malkige avasthawa ekeni daruo pas dena paasal yanne maruwen maruwata etokota me vaartha karuan me paule saamaajikayo hamu wenakota malki santosen in anith daru dariyan hatara denama andena priyantika kiyana mawa e vaartha karuwanta kiyenawa ekak daruwekuta aduma gaane rupiyal 400ක් වත් වැය වෙනවලු පාසල් යවන්න. ඒ දරුවන්ව පාසල් යවන්නට හැකියාවක් නැති. ප්‍රියන්තිකා වගේ අම්මලා කී ලක්ෂ ගාණක් මේ රටේ ඉන්නවද? පොත්පත් ටික අරන් දෙන්න බෑ. දරුවට ආහාර පාන අරන් දෙන්න බෑ. සපත්තු කුට්ටම අරන් දෙන්න බෑ. පොත් බෑගේ අරන් දෙන්න බෑ. ජනාධිපතිවරණයේදී මම මොරවකට ඇවිල්ලා මොකද කිව්වේ? හැම පාසල් දරුවෙකුටම දැරියකටම නිලඳුන් කට්ටල දෙකයි සපත්තු කුට්ටමයි දෙනවයි කිව්වා. දිනියායේත් බහුතරයක් hina වුණා ඒක. මොරවකත් බහුතරයක් hina වුණා. hina වෙලා තමයි තෝරගත්තේ සූරෙක් වීරෙක්. ඇත්තටම සූරයා වීරයා සූර ලෙස වීර ලෙස රට කෑවා. රට විනාශ කරා. මම දැක්කා ඊයේ පෙරේද සමාජ මාධ්‍ය ජාලාවල රට කාපු රට විනාශ කරපු සූරයා වීරයා පිට රට ගිහිලා zoo එක. පිට රට zoo එක සත්තු බදාගෙන ඉන්න. රට විනාශ කරලා පවුල් පාලනයක් ගෙනල්ලා ගජමිතුරු පවුල් වාදය නිර්මාණය කරලා රට බංකොලොත් කරලා රට කාවාසිනියා කරලා මිනිස්සුන්ව නැත්තටම නැති කරලා දැන් රට කාපු කණ්ඩායම ආපහු නැගිටින්නනවා මම ප්‍රාර්ථනා කරනවා මෙදා පාරවත් රටේ ජනතාවට තීන්දුව తీරන ගැනීමේදී බුද්ධිය දැනුම මිනුම ප්‍රඥාව පහළ වේවා කියලා නැවතත් වරක් ප්‍රෝඩාකාරී වංචාකාරී මුසාවට මුලාවට නොරවටේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මිත්‍රවරුනි මොකද්ද රටේ විකල්පය මොකද්ද විකල්ප ක්‍රියාමාර්ගය අවසානයේ රට ගොඩ ගන්න නම් මේ වැටුණු ප්‍රපාතෙන් බංකොලොත් භාවෙන් ගොඩ එන්නට නම් එක පොදු අවශ්‍යතාවයක් තියෙනවා. මොකද්ද? මොකද්ද? අපේ රටට ඩොලර් අවශ්‍යයි. අපේ රටට සම්පත් අවශ්‍යයි. අපේ රටට මුදල් අවශ්‍යයි. දැන් ආණ්ඩුවේ ජොකියෝ ගණනාවක් ලෝකේ වටේ සැරිසරලා ඇවිල්ලා ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ හිස් අතින්. රටට සෙතක් නැහැ. ජනතාවට සහනයක් නැහැ. මේ නායකයෝයි කියා ගන්න කොට්ටාසයට අපේ රටට අවශ්‍ය ඩොලර් ටික ලබා ගන්න බැහැ. දැන් හැමෝම අහනවා මොකද්ද විසඳුම මම කියනවා රටට ඩොලර් ලබා ගැනීම තමයි ප්‍රධානතම විසඳුම ජනතාව තීන්දුව කරන්නට ඕන කාටද හැකියාව තියෙන්නේ රටට අවශ්‍ය ඩොලර් ටික ලබා ගන්න ඒ ජනතාව ඒ ප්‍රශ්නයට පිළිතුර හොයනකොට මම ඔබතුමන්ලට කියන්න කැමතියි 74 වසරක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසය තුල මේ රටේ කිසිම දවසක විපක්ෂයක් වැඩ කරලා නැහැ විපක්ෂය කරන්නේ කොහොම හරි ආණ්ඩු බලය ලබා ගන්න ආණ්ඩුව කරන්නේ රටේ ජනතාවගේ බදු සල්ලි වලින් රාජ්‍ය ආදායම ආපහු සංවර්ධනය කියලා බෙදලා දෙන එක. හැමෝම කියනවානේ ක්‍රමයේ වෙනසක් ඕනේ කියලා. සිස්ටම් චේන්ජ් එකක් ඕනේ කියලා. මේ 64 වෙනි බස් රථය මොරවක ජාතික පාසලට ලබා දෙන බස් රථය මෙන්න සිස්ටම් චේන්ජ් එක. මේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට විපක්ෂයක් වැඩ කරන. විපක්ෂයක් රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉෂ්ට කරන. රජයේ පාසල් 64කට ලක්ෂ 3092ක වටිනාකමකින් යුත් බස් රථ පරිත්‍යාග කරලා තිබෙනවා මේ වෙන විට 309.2 මිලියන මිලියන 309.2 දැන් රට හොයනෝනේ රට ගොඩ ගන්න විසඳුම්කාරයෝ මට කියන්න මොන විපක්ෂයද ඔහොම කරලා තියෙන්නේ මොන විපක්ෂයද කවදද මේ රටේ ඉතිහාසයේ විපක්ෂයක් එවන් සේවාවක් කරලා තියෙන්නේ රජයේ රෝහල් 56කට ලක්ෂ 1719 මිලියන 171.9ක් 171.9 මිලියන වටිනා ඖෂධ වෛද්‍ය උපකරණ පරිත්‍යාග කළා දේ මේ රටේ ඉතිහාසයේ මොන විපක්ෂයද ඔය කරලා තියෙන්නේ ජනතාවට පුළුවන් හිතන්න විකල්පය කවුද කියලා මෙන්න මේ කරුණු පිළිබඳව අවධානය යොමු කරන්න සක්වල තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතිය තුලින් පාසල් 22කට ලක්ෂ 178ක් වටිනා සුහුරු පුවරු පරිගණක යන්ත්‍ර පරිගණක මුද්‍රණ යන්ත්‍ර අපි පරිත්‍යාග කරලා තිබෙනවා මේ රටට අවශ්‍ය රට ගොඩ ගන්න පුළුවන් වැඩ පුළුවන් කණ්ඩායම ඉතින් අර කතාවක් ගොතලා තියෙනවනේ උණුත් එකයි මුණුත් එකයි කියලා. ඔව් ඉතින් උණුත් එක වෙන්න පුළුවන් මුණුත් එක වෙන්න පුළුවන්. අමතක කරන්න එපා කියනේ උණුත් එකයි. කියනේ උණුත් හිටියා. මේ ආණ්ඩුව ලැමතිවරු හැටියට. කියනේ උණුත් 2005 ජනාධිපතිවරණේ රාජපක්ෂ වන්දනාවේ ගියා ගෙන්ගෙට. අස්සක් මුල්ලක් නැර පෝස්ටර් ගැහුවා. ඒ නිසා උණුත් එක නම් මුණුත් එක නම් මිත්‍රවරුනි කියනේ උණුත් එකයි. හැබැයි අපි වෙනස්. කොහොමද අපි වෙනස් වෙන්නේ? බලයක් ඇතුවත් හෝ නැතුවත් රටට සේවයක් කරන දැන් මට ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආරාධනා කරා ආණ්ඩුවට එක්කහුවෙන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශ්වාස කරන්න. දින පතාම මට කෝල් දීදී කියනවා. පණිවිඩ එවනවා.
අගමැති හැටියට දිවුරුම් දෙන්න කියලා. මං කිව්වා අපිට තනතුරු තාන්න මාන්න පට්ටම් අවශ්‍ය නැහැ. මොකද අපිට නම් බෑ වස්ත්‍රයක් ඇඳගෙන ගෝට ගෝ හෝම් කියලා ගෝට ළඟට ඇවිල්ලා දිවුරුම් දෙන්න. දින 6ක් නුවර ඉඳලා කොළඹට ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ළඟට ගිහිල්ලා එතුමට හාදු දෙන්න අපිට බෑ. හැබැයි අපි කිව්වා රජයේ හොඳ දෙයක් කරනවා නම් අපි උදව් කරන්න. අඩුපාඩු තියෙනවා නම් අපි ඒවා දැඩි ලෙස විවේචනය කරනවා. හැබැයි මේ දෙකම කරන අතරතුර සෞඛ්‍ය ශාස්ත්‍රයටත් අධ්‍යාපන ශාස්ත්‍රයටත් අපි උදව් කරන්න. රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේදී එදා අග්‍රාමාත්‍යවරයා හැටියට මගෙන් උදව් ඉල්ලුවා. සති කීපයක් ඇතුළත ඒ අත්‍යවශ්‍ය ඖෂධ අපි ගෙනලා දුන්නා. එනිසා මතක තියාගන්න මිත්‍රවරුනි, අපිට අවශ්‍ය පිරිසිදු පාලනය. අපිට බෑ ඩීල් දේශපාලනය කරන්න. අපිට බෑ අපි රජ වෙන්නටත් ලක්ෂ 220 වලපල්ලට යන්නටත් යන ක්‍රමයකට අපේ ශක්තිය ලබා දෙන්න. එහෙම කරන්න බෑ. එහෙම කරන්නත් බෑ, එහෙම කරන්නත් නෑ. දැන් හෙට අනිද්දාම මේ රටේ බොහෝ දෙනෙකුට කරන්ට් වැදෙනවා. දෙපාරක් වැඩි කරනවලු විදුලි බිල 65 සිට 75 දක්වා. අහනකොට කියන්නේ මේ ඔක්කොම හැමදේම පාඩුයි. පාඩුව මකා ගන්න බිල වැඩි කරනවලු. මං අහනවා ඇයි පාඩුව මකා ගන්න මේ රටෙන් හොරා කාපු සල්ලි ටික හොරු ටික අල්ලලා ඇයි මේ රටේ පොදු ජනතාවට අයිති ඩොලර් ටික අපිට ලබා ගන්න බැරි? බැරි හේතුව තමයි හොරුන් සමග වාසය නිසා. හොරුන්ගෙන් පත්වීම් ලිපි ලබාගත්තු නිසා. දැන් තේරෙනවද අපි ආණ්ඩුවට සම්බන්ධ නොවුණු හේතුව? අවබෝධ කරගන්න. මේ රටේ සමහර වෙලාවට බොහෝ තීන්දුව తీරන ගන්නේ ආවේගශීලීව. එහෙම හරියන්නේ නැහැ. තීන්දුව తీරන ගන්නට ඕන පිරිසිදු සංසුන් මනසකකින්. කෙටි දුර දිහා බල්ලා නෙවෙයි, මධ්‍යකාලීනව දීර්ඝකාලීනව හිතලා. තමන් ගැන හිතලා නෙවෙයි, රට ගැන හිතලා. ඒ නිසා තමයි ශ්‍රී ලංකා ෆස්ට් ලෝ අංක එක තැනට ශ්‍රී ලංකාව ගෙනේම අපේ ප්‍රතිපත්තිය වෙලා තිබෙන්නේ. ඒ ප්‍රතිපත්තිය තුළ අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා ෆස්ට් වෙන්න බෑ අධ්‍යාපන ක්‍රමයේ දැවැන්ත පරිවර්තනයක් වෙනකම්. මේ රටේ වර්තමානයේ තියෙන අධ්‍යාපන ක්‍රමය දියුණු වෙන රටකට යෝග්‍ය නැත. නිදහස් නිවහල් අධ්‍යාපනය දිගටම ක්‍රියාත්මක වෙන්නට ඕන නිවැරදි ආකාරයට. අපේ රජයක් යටතේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවයේ ප්‍රවර්ධනය කිරීම, තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව, ඒ වගේම පාසල තුල ස්ටීම් එඩියුකේෂන්, සයන්ස් විද්‍යාව, ටෙක්නොලොජි තාක්ෂණය, ඉංග්‍රීසි, ඉංජිනේරින්, මැත්ස් ගණිතය, ඒ වගේම මෙඩිසින්, environmental science පරිසර විද්‍යාව, management sciences කලමනාකරණ විද්‍යාව, දෙයනේ අපි අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කර ගන්නට ඕන. ලෝකේ ශ්‍රම වෙළඳපොළ අවශ්‍යතාවයන් වලට අනුව එහෙම තමයි ලෝකේ දියුණු රටවල් ඉදිරියට යන්නේ. අපේ රටේ මොකද කරන්නේ? ආගම් ભેදේ අවශ්‍ය ගන්නවා, ජාති ભેදේ අවශ්‍ය ගන්නවා. ඒක අවශ්‍යන කට්ටිය මහ ලොකු වීරයෝ කියලා හිතනවා. ලෝකයක් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. රටම වහනවා, සංවෘත රටක් කරනවා. ලිංගමැඩි සංකල්පයක් තුල මේ අය මන්තරේ වගේ දේශාභිමානේ, දේශානුරාගේ, දේශප්‍රේමීත්වය, සිංහලකම, බෞද්ධකම ගැන පම්පෝරි ගහනවා. මං අහන්නේ මිත්‍රවරුනි, අද රටේ චෛත්‍යයක් ඉදි කරන්නට, දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදි කරන්නට, රටේ ආණ්ඩුවට බැරි නම් පන්සල් පද්ධතියට, ආගමික සිද්ධස්ථාන පද්ධතියට ආධාර උපකාරයක් කරන්න. මොකද්ද ඒකේ දේශප්‍රේමීත්වය? මොකද්ද ඒකේ දේශානුරාගේ? මේ පහුගිය කාලේ ක්‍රියාත්මක වුණු දේශප්‍රේමීත්වය තමයි ජාතිකත්වයේ විකුණලා තමන්ගේ සාක්කු පුරවන දේශප්‍රේමීත්වය. මම ඔබතුමන්ලට කියන්න කැමතියි, අපේ රජයක් යටතේ අනිවාර්යෙන්ම හොරු අල්ලනවා. හොරු අල්ලනවා විතරක් නෙමෙයි, හොරු හොරා කාපු ඩොලර් ටික මේ රටේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට, තේ කර්මාන්තයට, කෘෂි කර්මාන්තයට අපි යොමු කරලා සෞභාග්‍ය සම්පන්න දේශයක් අපි බිහි කරනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි දන්නවා මේ බල ප්‍රදේශයේ බහුතරයක් ජීවනෝපාය කරන්නේ තේ කර්මාන්තය තුළ. ඔය බොහෝ ස්ථානවල සරුසාර භූමි මුඩු බිම් බවට පත් වෙලා අපේ රජයක් යටතේ යෞවන පවුල්වලට, අනු පවුල්වලට, ඉඩමක් කඩමක් නැති පවුල්වලට ඒ මුඩු ඉඩම් වගා බිම් බවට පරිවර්තනය කරලා ඒ වැඩපිළිවෙල තුළ සාරවත් දේශයක්, තේ අපනයන ප්‍රවර්ධනය වෙන දේශයක් නිර්මාණය කරලා මේ රටේ කුඩා තේවතු හිමියන් ලක්ෂ ගණනින් බිහි කරන්නට අපි අපේ අනාගත රජයක් තුළ කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. මේට වැඩිය දීර්ඝව මම කතා කරන්නට යන්නේ නැහැ. හෙට දිනෙත් තිබෙනවා පාසල් තුනකට බස් රථ ලබා දෙන්නට. මේ වැඩපිළිවෙල අඛණ්ඩව නොකඩවා
ක්‍රියාත්මක කිරීම අපේ අදහසයි අපේ යෝජනාවයි දේශපාලන කුහකින්ගෙන් ඊර්ෂ්‍යාකාරයන්ගෙන් ඉල්ලීමක් කරනවා බංකොලොත් රටේ අහිංසක ජනතාව තවත් රිදවන්න එපා ඔබට හැකියාවක් තිබෙනවා නම් කුහක දේශපාලනයෙන් ඉවත් වෙලා විපතටපත් වූ ජනතාවට කුමන යම් හෝ සහනයක් ලබා දෙන්න මගේ ප්‍රාර්ථනාව කීර්ති අබේවික්‍රම ජාතික පාසලේ 2200ක් වූ සිසු දූ දරුවන් රටේ අනාගතය බාරගන්න පුළුවන් ශක්ති සම්පන්න යුක්තිගරුක නීතිගරුක සදහැවත් ශිෂ්ට සම්පන්න ප්‍රසස්ත දරු පරපුරක් පුරවැසි පරපුරක් බවට පත්වේවා කියා ප්‍රාර්ථනා කරමින් මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසල සදාකල් දිනේවා කියා පතමින් ඔබ සැමට ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම ජයෙන් ජය